වෙනස් වෙන්න කැමති මිනිස්සුන්ට ලෝකය දිහා බලලා ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. එහෙම හොඳ වෙන්න වෙනස් වෙන්න කැමතියට ලෝකයේ ගොඩක් දේවල් තියෙනවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් ලෝකය කිව්වට පස්සේ ඒක හරි ලොකු දෙයක් නේද? ලොකුයි ලෝකය කිව්වට පස්සේ. ලෝකේ රටවල් කොච්චර තියෙනවද? එහෙම බලද්දී ජපානය කියලා කියන්නේ අපේ ලෝකයේ අතරේ ආර්ථික අතරින් ගත්තොත් එහෙම තුන්වෙනි ආර්ථිකයේ හිමිකම් කියන රට. උන් ආර්ථික වශයෙන් දියුණු වුණා වගේම අනෙක් පැත්තෙන් මනුස්සකම් අතින් තමන්ගේ සංස්කෘතික වශයෙන් හැකියාවන් අතින් තාක්ෂණය අතින් බොහොම ඉහළ මට්ටමක ඉන්නවා. ඉතින් ඔවුන් හරිම කාර්යක්ෂමයි මිනිසුන්ට ගරු කරන විවිධාකාර හැකියාවන් එක තමයි ජපානයේ අපි හඳුන්වා දෙන්නේ. ඉතින් බිඳුවටම වැටිලා ආපහු ඉතාම ඉක්මනින් නැගිටපු රටක් විදිහට ලෝකයේ ඉස්සරහා කතා කරන්නේ ජපානය පිළිබඳව. එහෙම කියද්දී ජපානයට ගිහිල්ලා ජපානයේ අත්දැකීම් ලබලා ජපානයේ ජීවත් වෙලා නැවත ලංකාවට අවිල්ලා ඒ සංස්කෘතියයි ලාංකීය සංස්කෘතියයි බද්ධ කරලා හොඳ දේවල් අපේ රටේ දරුවන්ට ලබා දෙන දරුවන්ගේ ආකල්ප දරුවන්ගේ කුසලතා හැකියාවන් දිනු කරන්න වෙහෙස මහන්සි වෙන කෙනෙක් අද අපේ නුගසවනට එන බව ඔයාලා දන්නවා. ඉතින් අපි කලින් ඔබට මේ පිළිබඳව මතක් කළා. ඉතින් අය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව පිළිබඳව හිටපු කථිකාචාර්යවරියක්. ඒ වගේම හෝ ඔන් නෝ කයි ජපන් අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘවරිය ඇයි. අපි බොම ආදරයෙන් ගෞරවයෙන් රුචිලා රුෂානි පෙරේරා ආයිබෝවන් කියලා අපේ වැඩසටහනට පිළිගන්නවා. නේද? හරි. මුලින්ම මට අහන්න හිතුනේ දැන් ලංකාවේ ජීවත් වෙනවා ජපානයේ ජීවත් වුණා සහ නිතර ජපානයට යනවා වෙනවා මෙහෙම බලද්දි මම මේ අමාරු දාන ප්‍රශ්නයක් නෙමෙයි වැඩිපුර මාස ජපානයටද වැඩිපුර මාස ලංකාවටද මම ඇත්තටම ආස ජපානයේ ජීවත් වෙන්න මම ඇත්තටම අවුරුදු 13 දී තමයි ජපානයත් එක්ක සම්බන්ධතාවය පටන් ගත්තේ ඉතින් ඒ කාලේ ඉඳලම ජපාන් ජාතිකයන් සමග දීර්ඝ කාලයක් අසුරු කරලා කතා බහ කරලා ජපානි ජීවත් වෙච්ච අත්දැකීම් අනුව ජපානි ජීවත් වෙන්න මම ගොඩක් ආස කෙනෙක්. දැන් ඔබ කියන අවුරුදු 13 දී ජපානට යන්න අවස්ථාව හම්බ වෙන්නේ කියලා. ඒ කියන්නේ බොහොම කුඩා වයසක මම හිතන්නේ 7 8 වගේ පන්තිය වෙන්න ඕනේ නේද? අපි ඉස්කෝලේ යනකොට 7 8 වගේ පන්තිය. එතකොට එහෙම කොහොමද ඔබට අවස්ථාවක් හම්බෙන්නේ ජපානයට යන්න? ඔව්. ඒ කියන්නේ මම ඉපදුනේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරේ. මම ඇත්තටම සාමාන්‍ය පවුලක ඉපදිච්ච කෙනෙක්. මම පාසලේ අධ්‍යාපන කටයුතු වලට හරිම කැමති කෙනෙක්. පාසලේ හැමදාම හොඳින් ඉගෙන ගත්තා. පන්තිය පළවෙනියා වුණා. එතකොට මුලදී අර කැපකරු මාපිය ක්‍රම යටතේ තමයි මට ශිෂ්‍යත්වයක් හම්බුනේ. ඒ අවස්ථාවේදී අර ජපානයේ කැපකරු දෙමව්පියන් එහෙ ජපානයේ ඉන්නවා. ඒ අය ජපන් භාෂාවෙන් මට ලියුම් එවුවා. ඉතින් මට අවශ්‍ය වුණා ඒ අයට thank you බොහොම ස්තුතියි කියලා කියන්න. ඒ නිසාමයි මම ජපන් භාෂාව ඉගෙන ගත්තේ. ඊට පස්සේ ලංකාවේ ජපන් භාෂා ප්‍රවිතතා විභාග ජපන් භාෂා කතික තරඟ තියෙනවා ජපාන තානාපති කාර්යාලය හරහා. ඒ අනුව ජපානයේ අධ්‍යාපනයට යන්න අවස්ථාව ලැබිලා මට ජපානයේ තිබෙන අත්දැකීම් දැකලා මට හිතුණා සේවයක් මේ රටට කරන්න ඕනේ කියලා තමයි මේ හෝ ඔන්නෝකයි අධ්‍යාපන අධ්‍යස්ථානය බිහි කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජපන් භාෂා පිළිබඳ බාහිර කථිකාචාර්යවරියන් වශයෙන් වැඩ කරේ. ජපන් භාෂාව වගේම භාෂාවත් එක්ක ඒ සංස්කෘතියත් નિરાයාසයෙන්ම ඒක ඉගෙන ගන්න අයට ලැබෙනවා. මොකද භාෂාව කියන්නේ එක්තරා විදිහකම සංස්කෘතියක ප්‍රකාශනයක් තමයි නේද? ඒ නිසා මේ අපි අද දවස වෙන් කරනවා ජපානයයි ලංකාවයි අතර වෙනස්කම් යම් පමණකින් හරි සමතයකට පත් කරගන්න අපිටත් ජපානය වගේ වෙන්න පුළුවන් නම් මිනිසුන්ගේ ආකල්පතින් කොයිතරම් දුරට අපි වෙනස් වෙන්න ඕනද කියලා හිතන්න. විශේෂයෙන්ම දැන් අපි රුචිල ගත්තොත් එහෙම පුංචි දරුවන් ගැන කතා කරොත් එහෙම අපි දන්නවා අපේ රටේ බොහොම දක්ෂ විශේෂ දේවල් මොනවද? මම මුලින්ම හිතුවා මේ ජපානයේ පෙර පාසල් දකින්න මම මුලින්ම කැමැත්තක් ඇති වුණා. මං ඉස්සලාම් හිතුවේ ඇයි ජපානයේ මෙච්චර දියුණු වෙන්නත් මගේ රට තාමත් මෙහෙම වෙන්නත් මොකද හේතුව කියන එක මං ජපානයේ හිතලා මං හිතුවා ලදරු පාසල් බලන්න අවශ්‍යයි කියලා. ඒ වගේම මම ලංකාවේ ජපන් භාෂාව ඉගෙන ගන්නකොට ජපානයේ ආචාර විදි ජපන් භාෂාවෙන් කියන්නේ අයිසත්සු කියලා. ඒ ආචාර විදිවල ප්‍රධාන තුනක්
මම මට ඒක ඒ කියන්නේ ඒකට සිංහල තේරුමක් නැති තරම් ඒ කියන්නේ දැන් ගොකුරෝ සමදෙස් කියලා වචනයක් තියෙනවා ජපන් භාෂාවේ ඒකෙන් කියන්නේ ඔයා ඔයා වෙනුවෙන්ම මහන්සි වෙනවට ස්තුතියි ඒ කියන්නේ දැන් කෙනෙක් පාරක මහන්සියෙන් ඇවිදගෙන යනවා කෙනෙක් මහන්සි වෙලා වැඩ කරනවා එයා ඒ වැඩේ කරන්නේ එයා වෙනුවෙන්ම ඒකේ ප්‍රතිලාභයක් අපිට ලැබෙන්නේ නැහැ හැබැයි ඒක දකින්න කෙනා ඔයා ඔයා වෙනුවෙන් මහන්සි වෙනවනේ කියලා යාට තැන්ක් යූ කියාගෙන තමයි පාර යන්නේ. දැන් ඉතින් කුඩා දරුවන් වුණත් දැන් පෙර පාසලක වුණත් නිවසේදී වුණත් ඒ අය හැමතිස්සෙම අර ආචාර විදි වලට මුල් තැන දෙනවා. දැන් ඒ ඔයා ඔයා වෙනුවෙන් මහන්සි වෙනවට ස්තුති. එතකොට තව ආචාර විදියක් තමයි කෑමක් ආහාරයට ගන්න ඉස්සෙල්ලා ජපන් ජාතිකයා ඉතදකිමස් කියලා වචනයක් භාවිත කරනවා. ඒ වචනයට තේරුම හොයන්න මට තේරෙන්නේ අපේ භාෂාව එහෙම දෙයක් නැහැනේ ඊට පස්සේ මම ඒක තේරුම හොයාගෙන ගියා එතකොට අපිට එකපාරට කෑම හම්බ වෙන්නේ නැහැ අම්මා ගොඩාක් මහන්සි වෙලා උයනවා ඒක හරි තාත්තා මහන්සි වෙලා හම්බ කරලා අපිට කෑම හදන්න අවශ්‍ය මුදල් හොයාගෙන එනවා මේ දෙන්නගේ ක්‍රියාවලිය විතරක් නෙමෙයි අපිට කෑම ටික හම්බෙන්න ගොඩාක් දෙනෙක් මහන්සි වෙනවා ඒ කියන්නේ නිෂ්පාදනය කරන අය ප්‍රවාහනය කරන අයනේ ඒ හැමෝටම ස්තුතියි කියලා ඉතදකිමස් කියලා thank you very much කියලා තමයි ඒ අය කැම වේල තමන් ආහාරයට ගන්නෙ. එතකොට ඒ වගේ වචන ජපන් භාෂාවේ දකිනවා. ඊට පස්සේ කැම කාලේ වෙරලත් ඒ අය නිහඬ වෙන්නේ. මේ වගේ කවුරු හිටියත් නැතත් ඒ අය ඒ තමන්ගේ ස්තුතිය ආචාර විදි තුලින් ප්‍රකාශ කරනවා. ගොචිසෝ සමදෙස්ත කියලා වචනයක් තියෙනවා. ඇත්තටම මේ කෑම වෙන කෑමට ගොඩක් ස්තුතියි. මට කන්න මේ වගේ කෑමක් ලැබුණ එක ස්තුතියි කියලා හදවතින්ම හිතනවා. ඉතින් අන්න ඒ වගේ වචන ජපන් ජාතිකයන්ගේ සංස්කෘතිය තුල, ඒ කියන්නේ ආචාර විදි තුලම දකින්නට ලැබුණ නිසා මට හිතුණා මේ තරම් මිනිසුන්ට ස්තුතිවන්ත කරන ජාතියක්, මේ තරම් අනුන්ගේ දුක දකින ජාතියක් මම දැකලා නැහැ. ඉතින් ඒ අනුන්ගේ දුක තමන්ට පේනවා. අපිට දෙයක් ලැබුණාම ඒක ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙන ජාතියක්. අන්නේ ලක්ෂණ නිසාද ජපානයේ මේ තරම් දියුණු තත්ත්වයට පත් වෙන්නේ ඇත්තේ කියන එක මට හිතිච්ච වාර ගන්න අනන්තයි. දැන් ඕ මට ඔහොම කියද රුචින මතක් වුණේ ලංකාවේ මේ ප්‍රසිද්ධ කාන්තා නැ බාලිකා පාසලක් තියෙනවා මේ පාසලට එක වසරට දරුවන් බඳව ගන්නකොට ඉන්ටර්වයුව එකක් තියෙනවනේ එතකොට ඒගොල්ලන්ගේ ගුරුවරියන් මේ පුංචි දරුවට ට්‍රොෆි එකක් දෙනවා මේ ට්‍රොෆි එක දීලා ඒ දරුවා තැන්ක් යූ කියලා කිව්වේ නැත්නම් බොහොම ස්තුති කියලා කිව්වේ නැත්නම් ඉන්ටර්වයුව එක ෆේල් වෙනවා කොච්චර දක්ෂතාවය තිබුණත් ඒ දරුවන්ගේ ප්‍රතිඵලය ඒගොල්ලන් පාසලට ගන්නේ නැහැ එතකොට බාන ස්තුතිවන්ත වීම පාසලක් තෝරගන්න පවා ලංකාවේ ඇතැම් වෙලාවට භාවිත කරනවා එතකොට රුචිලා කිව්වා වගේ ජපන් ජාතිකයන් තුල තියෙන මේ ගුණාංගය අපි ටික ටික වර්ධනය කරගන්න අපේ දරුවන්ට එක හුරු කරොත් අවුරුදු 10කින් 15කින් මේගොල්ලෝ වැඩිමහල් වෙනකොට මේක අර වෙනස් තැනකට ගේන්න මේ පුංචි අදහසට පුළුවන්කමක් තියෙයි අපේ මිතුරිය හිටිය රුචිල මේ එයා තමයි හොයන්නේ අචලා ඉන්නෝනේ හරි අචලා අචලා ටිකක් තව ලැහැස්සලා ඉතින් ඇවිල්ලා ඉන්නේ මැදිරියට අපි ආව තව ටිකෙන් සම්බන්ධ කරගමු හරි ඒ අතර දැන් අර ඔබ කිව්වා මේ ආචාරශීලීත්වය ස්තුතිවන්ත වීම මේ වගේ දේවල් රටක් දියුණු වෙන්න බලපාන්නේ කොහොමද කියන එක දැන් මේ වෙලාවේ මිනිස්සුන්ගේ ගුණාංගනේ කෙනෙකුට ස්තුතිවන්ත වෙන එක කෙනෙකුට ආචාරශීලී කරන එක මිනිහෙක්ගේ ගුණාංගය හැබැයි ඒක රටක් විදියට දියුණු වෙන්න බලපාන්නේ කොහොමද ඔව් ඒක රටක් දියුණුව තත්ත්වයට පත් කරන්න මම දකින ප්‍රධානම හේතුව ජපානයේ මෙතඩ් එක තමයි ඉචිගෝ ඉචිය. ඒක ජපන් භාෂාවෙන් කියන්නේ ඉචිගෝ ඉචිය කියලා. ඉචිගෝ ඉචිය කියලා කියන්නේ ඒ කියන්නේ අද දවසේ මට කරන්න පුළුවන් උපරිමයට හොඳටම දෙයක් කරන එක. ඒ කියන්නේ දැන් හෙට දවස සමහර වෙලාවට අපිට නොතිබෙන්න පුළුවන් කියන එක තමයි ජපන් ජාතිකය හිතන්නේ. අද තමන් කරන වැඩේ හරියටම කරනවා. කියන්නේ හෙට දවස ගැන නෙමෙයි අද කල යුතු කොටස අදම කරනවා. ඉතින් ඒ කොටස ජපානයේ මෙතඩ් එක එකයි. අපිට හෙට ඒ පුද්ගලයා වයි හමු නොවන්න පුළුවන්. ඒ හෙට ඒ නිසා අද දවසේ ඒ පුද්ගලයාට අපි පුළුවන් තරම් ආදරෙන් කතා කරනවා. ඒ වගේම කරන වැඩේ නිවැරදිව හරියට පිළිවෙලට කරනවා. ඒක මුළු රටක් වශයෙන් කරනවා. කොළ පෙර පාසලක් බැලුවා පෙර පාසලේ දරුවෝ පාසල ඉගෙන ගන්න දරුවෝ හොඳටම ඉගෙන ගන්න කටයුත්ත හරියට කරන රැකියා කරන අය රැකියා කරන කටයුත්ත හරියටම කරනවා ඒකේ තව කෙනෙකුට අඩුපාඩුවක් තියන්නේ නැහැ තමන්ගේ වගකීම ඒ වගේම වේලාවට දෙයක් කිරීම
තව කෙනෙක් වෙනුවෙන් පසුතැවෙන්න තියන්නේ නැහැ. දැමිනිත්වක් හරි ප්‍රමාද වෙලා ඇවිල්ලා අනේ මට ප්‍රමාද වුණා කියන වචනේ කියන ජපන් ජාතිකයා කැමති නැහැ. වෙලාවට වැඩක් කරනවා. ඉතින් මේ ගුණාංග කරන වැඩේ හරියට කරනවා කියන රටක් දිනු වෙනවා තමයිනේ. තමන්ගේ වගකීම හරියටම ඉෂ්ට කරනවා කියන එක රටක් දිනු කරන්න. දැන් ආයතනයක් වදිසියට අපි ගත්තොත් අපි කරන වැඩේ ජපානයේ විදිහට පිළිවෙලට කරන නිසා ඒක නිකම්ම දිනු වෙනවා. හොඳට ඉගෙන ගන්න දරුවේ මගේ දැන් කොටස තමයි හොඳට ඉගෙන ගන්න එක හරියට කරන එක. හරියට කිරීම කියන එක පෙර පාසලේ සිටම දරුවන්ට ජපාන් රටේ උගානන නිසා දැන් පෙර පාසලක් තුල දැන් අපේ නම් සමහරවල් දෙමව්පිය බලාපොරොත්තු වෙනවා මමත් පෙර පාසලක් කරන නිසා ගොඩාක් අකුරු ගණන් ඕනේ එහෙම ඇත්තටම පෙර පාසලක් තුලින් ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕනේ දරුවාගේ ආකල්ප සංවර්ධනය කිරීම ඉතින් අපේ අය හිතන්න පුළුවන් ස්තුතිය කරනවා කියන්නේ චූටි දෙයක් සමාව ගන්නවා කියන්නේ චූටි දෙයක් වෙලාවට එනවා කියන්නේ චූටි දෙයක් ඒක සාමාන්‍ය නෑ කරන්න ගියාම ඒක හරිම අමාරුයි. ඉතින් ඒ නිසා ඒක කුඩා කල සිට දරුවන්ට පුරුදු කරගෙන යන නිසා මං හිතනවා ජපන් රටක් විදිහට ලෝකෙ ඉදිරියේ දියුණු තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා. ඉතින් අපේ කතාබහට උන් අපේ මිතුරියත් ආවා මේ අචල ජීවිතයේ කවදාද හිතුවේ නැද්ද මේ වට ජපානෙට යන්න ඕනේ ජපානෙට ගිහින් එන්න ඕනේ හිතිලා නැද්ද කවදාවත්? ඔයාට ඒකට වඩා මේ නරෙන් මමත මට හිතෙන්නේ දැන් අපිට පුළුවන් නම් ඒ පැත්තෙන් හොඳ දේවල් තියෙනවා නම් ඕන රටකින් හරි ඕන කෙනෙක්ගෙන් හරි හොඳ දෙයක් අරගෙන අපේ රට කොච්චර ලස්සන රටක්ද අපේ ලංකාවේ ඉන්න මිනිස්සු කොච්චර හොඳ ඉදිරිචිරා ඉතින් ඒ නිසා මේ අපිට එහින් දෙයක් අරගෙන අපිට දෙයක් තව වැඩි දියුණු කරගෙන ඉන්න පුළුවන් නම් මේ රුචිලා කිව්ව දේවල් මම අහගෙන හිටියා ඇත්තට මේක තමයි කරන්න ඕනේ මේ අපි ළඟ තියෙන දේවල් අපිට මගහැරෙන දේවල් රුචිලා මතක් කරන්නේ අර ඔය කතා අතර මට මතක් වුණා ජපාන් රටේ උපත ලබා ලංකාවට ආව බෝනිකෝ ගැන අහලා තියෙනවා සමාව ඉල්ලන්න දැන් ඇත්තටම දැන් ටෝකියෝ ස්ටේෂන් එකේ ඇවිදිනකොට වරදක් වෙන්නේ නැහැ ජපන් ජාතිකයා හිතනවා නිකන් මගේ ඇඟ වදී තව කෙනෙක්ගේ ගිහිලා සමාවෙන්න කිය තමයි ටෝකියෝ ස්ටේෂන් එකේ සෝරි කියන්නේ කියලා මුලදී මට ඒක හරිම ප්‍රහේලිකාවක් ඉතින් අර චූටි හරි වරදක් වෙයි කියන බයට වැරද වෙන්නේ ඉස්සලම සමාව ගන්න ඕනේ කියලා හිතන ජාතියක් ඉතින් පෙර පාසලේ දරුවෝ වුණා දැන් මම බැලුවා දැන් මම ජපානයේ පෙර පාසල් වල ඉගෙන ගත්තා ඊට පස්සේ දැන් ලංකාවේ පෙර පාසල් මුලදී කරද්දී දැන් මම ගොඩක් ජපන් විදියට පුළුවන් තරම් හුරු කරගෙන යනවා බබාලා දෙන්නෙක් දැන් පුංචි දෙයක් ප්‍රශ්නයක් වුණා වුණත් කවදාවත් පොඩි දෙන්නෙක් සමාව වෙන්න කියන්නේ නෑ නේද ලංකාවේ දැන් ජපානයේ චුරි බබාවක් නෑ නේද කොට ඒක හුරු වෙලා නෑ නේ ඒක ඇත්තටම හුරු කළ යුතු දෙයක් පුංචි කාලේ ඉඳලම වරදක් වුණොත් වරද ඉක්මනින් පිළිගන්න ජාතියක් ජපන් ජාතිය අපි කැමතිම නැහැනේ වරද පිළිගන්න අපි දැන් අපේ වරද අනිත් එක්ක කරන්න ඉස්සර කියලානේ මේක නීති ඒගොල්ලෝ හැමතිස්සෙම සමාවෙන්න කියනක චූටි කාලේම දැන් පුංචි දරුවෙක් අතර පොඩි ආගිමන්ට් එකක් ගියත් සමාවෙන්න කියලා එයාට අක් ගාලා පසු බසින ගතියක් තියෙනවා ඉතින් එතනදී මම හිතනවා ඒක ලොකු සාර්ථකත්වය ලබා ගන්න එක හේතුවක් කියලා අපිම දිනන්න ඕනේ කියන සංකල්පය නෙමෙයි එහෙ තියෙන සංකල්පය ඔව් ඒ කියන්නේ දැන් අපි තුමු ඔබ කිව්වාගේ දැන් පෙර පාසලක් ඇතුළේ දරුවන්ට මේක හුරු කරන ක්‍රම ඒ කියන්නේ නිතර මේක මතක් කරනවාද කිය කොහොමද මේ දේවල් ඒකට පුංචි කාලේ හුරු කරන වැඩේ කරන්නේ ඔව් දැන් අපි මම මුලින්ම ගිහිල්ලා ජපානයේ පෙර පාසල් සම්බන්ධයෙන් ඉගෙනගෙන ඇවිල්ලා මගේ නර්සරි එකේ ටීචර්ස් ලව මම ජපානයේ එකගෙන ගිහිල්ලා ජපානයේ පෙර පාසල් බලලා දැන් මෙහෙ දරුවන්ට අපි දැන් පාසලට ඇතුල් වෙන තැන සිටම ජපානයේ විදිහට දරුවෝ බාර ගන්නවා ඒ කියන්නේ ටීචර්ස්ලා පේලියට ඉඳගෙන ගුඩ් මෝර්නින් කියලා බබා වඩාගෙන ආදරෙන් තුරුල් කරගෙන සෙනෙහස ඇත්තටම පෙර පාසල් දරුවෙකුට තියෙන්න ඕනි මුල්ම දේ අම්මගෙන් නොලැබෙන සෙනෙහස පෙර පාසල තුළදී අපි දෙන්න ඕනි ඒ කියන්නේ දැන් මාස 10ක් දරුවෙක්ව කුස තුළ තියාගෙන අම්මා මේ පෙර පාසලට බාර දෙන තැන අම්මටත් හැඟීම් බලයි
අපි බාර ගන්න අපිටත් හරිම දුකයි අම්මා පැත්තක අඬනවා බබා තාප පැත්තක අඬනවා අපි අතන අතන මැදීනේ ඉතින් අපි කරන්නේ මුලින්ම මේ දරුවා වඩා ගන්නවා අපි දැන් මුලින්ම මම ජපන් ක්‍රමයට හිතන නිසා පුංචි බබෙක් අඬාගෙන එහෙම එනකොට යාට තනියෙන් පැත්තකල අඬන ඉන්න දෙන්නේ නැහැ අපි ටක් ගාලා අඬන බබා හොයලා තුරුල් කරගන්න එක තමයි මුලින්ම කරන්නේ එතකොට යාට තේරෙනවා අම්මගෙන් ලැබෙන සෙනෙහස මට මෙතනදී ලැබෙනවා කියලා ඉතින් අර ඒ වගේම थैंक यू කියන දේ බබාලට බොහොම ස්තුතියි කියන දේ අපි පොඩි කාලේ ඉඳලම දරුවන්ට පුරුදු කරනවා ඉතින් එහෙම පුරුදු කරන් ගියොත් අපේ රට වෙනස් කරන්න බැරි නැහැ මං හිතන්නේ ඇත්තටම අපේ රට හස්සන රටක් හොඳ රටක් මේ ආකල්ප තව ටිකක් මේ දිනු කරලා ගත්තොත් අපේ රටත් ගොඩක් වෙනසක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මොකද මම දකිනවා ඒක මගේ පෙර පාසලේ දරුවන්ගේ වෙනස ඒක ප්‍රාථමික පාසලට ගියත් එයාලා වෙනස් ලොකු වෙනසක් තියෙනවා රචිලා අර සමා වෙන සූති කියන්නේ හරි පොඩි වචනේ වලට හරි බරයි ලොකු අර්ථයක් තියෙනවා ඒ වගේ මේ යම් යම් සංකල්ප තුලින් ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙන සංවර්ධනයක් ඇති කරගත්ත රටක් ජපානය කියලා කියන්නේ අපි අද ජපානය ගැන කතා කරනවා නෙමෙයි රුචිලා අවුරුදු 19 දී ජපානයට ගිහිල්ලා ඉතා හොඳින් එහි අධ්‍යයන කටයුතු සිදු කරලා නැවත ලංකාවට ඇවිල්ලා ඒ දේවල් ඒ අත්දැකීම් එක්ක ලංකාවේ දෙයක් කරමින් ඉන්න කෙනෙක් ඒ නිසා අපිට රුචිලාත් එක්ක බෙදා ගන්න ගොඩක් දේවල් තියෙනවා රුචිලා ගියද ජපානයට නිසා අපිටත් ජපානයේ මතකයේ අලුත් කරගන්න වෙනවා සහ විශේෂයෙන් ඔබට මතක් වෙනවා ඇති 5S සංකල්පය වගේ දේවල් නේද ඒවා සමහර තැන්වල අපිට विशेषज्ञ वैद्यवरेक्त आगंतुक नवन विशेष दयागन कथा विराम